අයිබෝවන් සුබ උදෑසනක්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමෙන් සිරස්තල. මෙරට උද්දමනය වාර්තාගත ලෙස ඉහළට. වසර ආරම්භයේදීම උද්දමනය 14.2 දක්වා ඉහළයයි. ලිත් නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්. වී වෙනුවට දුම්කොළ වවන්න ගිරිතලේ ගොවීන් සූදානම්. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඉටුකම කොවිඩ් අරමුදල ඉහළ නැංවීම සඳහා බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය රුපියල් බිලියන 6ක මුදලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දී තිබෙනවා. බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය විසින් ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 6ක මුදල් චෙක් පතක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දී තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදී මෙරට කොවිඩ් මර්ධනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සහ කඩිනම් එන්නත් කරන ක්‍රියාවලිය විදේශයන්හි පැසසුමට ලක්ව ඇති බව මෙහිදී සඳහන් වුණා. ඒ හේතුවෙන් විදේශ රටවල් මෙරට ශ්‍රමිකයින් සඳහා රැකියා ලබා දීමට වැඩි දක්වන බව බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය නිලධාරීන් අග්‍රාමාත්‍යවරයා හමුවේ සඳහන් කළා. COVID-19 පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වීම ගැන අග්‍රාමාත්‍යවරයා මෙහිදී බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයට සිය ප්‍රණාමය පුද කළා. රියානතුරකින් දකුණු පාදයේ අහිමි බුත්තල කටුගහ ගල්ගේගම කනිෂ්ඨ විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සඳරු ඩිල්ෂාන් සිසුවාට ශ්‍රන්ති රාජපක්ෂ මහත්මියගේ අතින් કૃතිම පාදයක් පිරිනමනු ලැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳරු ඩිල්ෂාන් සිසුවාගේ සෝදුක් විමසමින් ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුබපැතුම් දැක්කලා. බිත්තර ප්‍රහාරවලින් පෙනෙන්නේ ආණ්ඩුවේ පිරිහීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බැදවච්චිය අගුරුච්චිය මහාවිද්‍යාලයේ පැවති වැඩසටහනකදී. අපේ ආණ්ඩුවට අවශ්‍ය වෙන්නේ නැහැ පාකිස්තානින් ගිහිල්ලා ඩොලර් හිඟා කන්න, බංග්ලාදේශයට ගිහිල්ලා ඩොලර් හිඟා කන්න, කටාර් රාජ්‍යයට ගිහිල්ලා ඩොලර් හිඟා කන්න. අපිට පුළුවන් හොඳ සූරය හැටියට අපේ රට ඉදිරියට ගෙනියන්න. දැන් තියෙන්නේ නමින් වීර සූර ක්‍රියාවෙන් රටම පඹ ගාලක පටලෝපු පඹේ කොට්ටාසයක් තමයි අද රට පාලනය කරන්නේ. මට ලොකු බයක් තියෙනවා මේ රටේ ආහාර සුරක්ෂිත භාවයේ පළුදු වෙලා ආහාර හිඟයක් ඇති වෙයිද කියන බය තියෙනවා. මේ ඔක්කොම ඉල්ලං කාපු දේවල්. නම්බර් එකේ ඉල්ලං කෑමක් කරේ එක තැනක බිත්තර ගහන්න එනවා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා. තවත් තැනක අපේ JR ජයවර්ධන ජනාධිපතිතුමාගේ මුණුමුරා නාගරික මන්ත්‍රීවරේ ප්‍රජාතන්ත්‍රවාදී තරගින් සමත් උනායි කියලා ඔහුට ගහන්නේ. මේ බිත්තර ගහන සිද්ධිය නෙවෙයි, මේ ගුටිපැට සිද්ධිය නෙවෙයි. මොකද අපිට පේන්නේ පුදුමාකාරයේ සමාජ පිරිහීමක් සිදු වෙලා තියෙනවා. බිත්තර ගැහුවයි කියලා ප්‍රශ්න විසඳනවා, පහත් නිර්ලජ්ජිත වින්දනයක් ලබන්න පුළුවන් බිත්තරයක් වීසි කරයි කියලා. දේශපාලන වෛරය, ඊර්ෂ්‍යාව, කුහකකම රජවුණු යුගයක්. මේක අපි වෙනස් කරන්නට ඕන. උද්දමනය බැලීමේදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික මිල ඉහළ යාමයි සලකා බලනු ලබන්නේ. ඒ අනුව ජනවාරි මාසයේ මතුපිට උද්දමනය 14.2% දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේදී මතුපිට උද්දමනය තිබුණේ 12.1% ලෙසයි. මෙම වසරේ ජනවාරි මාසයේ වන විට සහල්, නැවුම් පළතුරු, කිරිපිටි සහ පාන්වල මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වනවා. එවගේම ආහාර නොවන කාණ්ඩවල ප්‍රවාහණය ප්‍රධාන වශයෙන් පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ. නිවාස ජලය, විදුලිය, ගෑස්, නිවාස කුලි, නඩත්තු පිළිසකර කිරීම, අධ්‍යාපන වියදම් ජනවාරි මාසය තුල ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අනුව මෙවර ජනවාරි මාසයේ උද්දමනය 14.2% ඉහළ ගොස් තිබෙනවා. මෙය ඉතා විශාල ඉහළ යාමක්. එය මෑත කාලිනව අපේ රටේ වාර්තා වූ ඉහළම උද්දමනය ලෙසයි සැලකෙන්නේ. දැන් මට මෙතන රුපියල් 400ක් තියෙනවානේ. රුපියල් 400ට අපි ඔල් ගෙඩි 4ක් අපිට ගන්න පුළුවන් වුණා කියලා ගිය අවුරුද්දේ. උද්දමනය වැඩි වෙලා තියෙනවානේ 125කින්. මේ පොල් ගෙඩි 4ෙන් අපිට අත වශයෙන්ම මේ අවුරුද්දේ ගත්තනම් පොල් ගෙඩි 3යි ගන්න පුළුවන් වෙන්නේ. අර මුදලට පොල් ගෙඩි 3යි. පොල් ගෙඩි 4ක් නැහැ. ඒක එක පොල් ගෙඩියක් අපිට ගන්න බෑ. ඒකට හේතුව තමයි අපේ මුදලේ වටිනාකම රජය විසින් හොරකම් කරලා තියෙනවා. උද්දමනය කියන්නේ හොරකම. අපේ රටේ තමයි මුළු ලෝකෙම ඉහළම උද්දමනය තියෙන රට. තල්ලියත්තු ගහලා තියෙනවා 140කින්. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එනකොට මුදල් සැපයීම තිබ්බේ රුපියල් බිලියන
හත්දාස් පන්සීයයි. අද සල්ලි අච්චුගහලා තියෙනවා රුපියල් බිලියන දහදාස් පන්සීයක්. දෙසැම්බර් මාසේ 112ක් වෙලා තිබුණු උද්දමනය දැන් මේ වෙනකොට 114 වෙලා තියෙනවා. දින 30ක් වගේ කාලයක් තුන. දෛනිකව ජනතාවට ජීවත් වෙන බැරි තරමටපත් වෙලා තියෙනවා. සෑම බාණ්ඩ එකක මිල වැඩි වෙලා තියෙනවා. කනබොන දේවල් සහල් වල මිල අද හැම අතින්ම ඉහළ ගිහිල්ලා. පාරිභෝගිකය එදිනදා කනබොන හැම දෙයක්ම අද අහස උසර නැගලා එක වේලක්වත් කන්න බැරි තරමටපත් වෙලා තියෙනවා මේ රටේ ජනතාව. ජනතාව අපා දුක් විඳින තැනකට ඇවිල්ලා තියෙනවා. ආහාරවල උද්දමනය දැන් 120 ගානක් පව් කළා. ඒක ලංකා ඉතිහාසයේ කවදාකවත් නැති උද්දමනයකට ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් පව්ගිය රජයන් කාලේ අපේ යහපාලන රජය කාලේ ඊට ඉස්සෙල්ලා තියුණු රාජපක්ෂ කාලේ වුණත් උද්දමනය තියුණු 104.2. ඉතින් ඒක දැන් 14යි කියන්නේ තේරෙනවනේ කොච්චර අමාරුද මිනිසුන්ට කියලා. මිනිසුන්ට ආහාර වේල් තුනක් ගන්න ඕනේ, දරුවන්ට කිරිපිටි ටික තියෙන්න ඕනේ, ඒව නැහැ. ඒවත් එක්ක ඇතිවන උද්දමනය ඉතාමත්ම දරුණු උද්දමනයකට ගිහිල්ලා ඉවරයි. විවාහපු ගොවියන් දැන් දුම්කොළ බවන්න හදනවා. එහෙම වුණොත් බත් වෙනුවට දුම්කොළ කන්න තමයි රටට වෙන්නේ. ගිරිතලේ ගොවීන් මේ තීන්දුව අරගෙන තියෙන්නේ රසායනික පොහොර නැති නිසායි. මේ අතර හානි වූ අක්කරයකට රුපියල් ලක්ෂයක් වත්වන්තියක් ආණ්ඩුව ගානේ අවශ්‍යයි කියලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති ඩාමල් කරුණාරත්න මහතා පවසනවා. රසායනික පොහොර සහ කෘෂි රසායනික හිඟය එක්ක අපේ වීගොවිතැන මහකන්නේදී බිඳ වැටුණු බව සත්‍යයක්. එළවලු සේම තේවගාවත් සමතලා වුණා. හේන් වගාවටත් හොඳටම හානි වෙලා තියෙන්නේ. දුන්න කාබනික පොහොරත් අසාර්ථක වුණා. ඒ නිසයි රටපුරා ගොවීන් උද්ඝෝෂණවල නිරත වුණේ. මහියංගණිය නගරයේ ගොවියන් 500කට වැඩි ප්‍රමාණයක් විශාල උද්ඝෝෂණයක නිරත වුණා. ඒ හානි වූ වගාවන්ට වන්දි ඉල්ලලා. ගොවියට වීවලට විතරක් නෙමෙයි සියලුම භෝගවලට අනිවාර්යෙන්ම බලා වන්දි දෙන්න ඕන, වන්දි දෙන්න ඕන. ලබන යල කන්නට අඩු ගානේ පොහොර ටික දෙන්න ඕනි. පොහොර සානාදාහ දෙන්න ඕනි. අඩවල් වලින් ගන්න නෙමෙයි. හානි වෙන වී කිලෝකට මුන් රුපියල් 25ක් දෙනවලු. 25 ගහගනින් උඹලගේ අහවල් එකේ. අපිට කියන්න තියෙන්නේ ඒක තමයි. වී කිලෝ 5000ක් ගත්ත ගොවියට මෙදා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 2000යි. 2500යි සමහර ඉතිරත් වඩා අඩුයි. අපි කියනවා හැම ගොවියෙකුටම අක්කරයකට රුපියල් ලක්ෂයකට යහ වන්දියක් අනිවාර්යෙන්ම ගොවි ජනතාවට දෙන්න ඕනේ. මේ බඩිරිගු කරගහ වද පීදුනා වාගේ වද පීදි ආණ්ඩුවක් මේ තියන්නේ, පපඩම් ආණ්ඩුවක් මේ තියන්නේ. එළවලු ගොවියට අනිකුත් ගොවින්ට පොහොර තිබුණලු කඩවල වල ගන්න. ඒ ගොවින්ට ප්‍රශ්නයක් වුණේ නෑලු. මහින්දානන්ද ඔය ප්‍රකාශි පුළුවන් නම් ඇවිල්ලා කියාපන් කොපම් මේ ගොවින්ට ඇවිල්ලා. අපි එකතු කරලා දෙන්නම් ගොවියු 1000 ගානක්. ඕගොල්ලෝ ඔක්කොම එන්නකෝ. ගිරිතලේ වීගොවින්ට දැන් දුම්කොළ වවන්න හිතිලා. පොහොර නැතිව වීගොවිතැන විනාශ වෙලා ගිහින් වී වෙනුවට දුම්කොළ වවන්න ඉස්සරහට සිද්ධ වෙනවා කියලයි ගොවීන් පැවසුවේ. ගොවිතැන නම් අත්තරින්න වෙන්නේ මේ පාර. ලබන පාරින් නම් මේ දුම්කොළ වගේ දේවල් තමයි අපිට කරන්න වෙන්නේ. මොකද මේ සමාගම් සියලු දේ අපිට සපයනවා. ඒ සපයන කිසි ප්‍රශ්නයක් නැහැ. තෙල් පොහොර හැමදේම දෙනවා. රජයෙන් අපිට මේ ලබන පාර දෙනවා කිව්වට ලබන පාරත් විශ්වාසයක් කරන්න බෑ. මොකද මේ දැන් ජනවාරි පෙබරවාරි දෙනවා කිව්වට තාම වෙනකල් කිසිම දෙයක් හම්බුන්නේ නැහැ. එහෙම කරලා ගොවිතැන කරනට වැඩිය හොඳයි නිකන් ඉන්නේ. පොහොර ටික නිකන් දෙනවා කිව්වා. දැන් පොහොර නිකන් තියා සල්ලි අපිට සල්ලියට හරි ගන්න දෙන්න නම් අපි සල්ලියට හරි අරගෙන මේ ගොවිතැන් කරනවානේ අපි. දැන් මොනවද කරන්නේ අපි? එහෙනම් අපි දුම්කොළ වගාවට කෙලිම බහින්න තව වේනේ කරලා තියෙනවා. රජයට ගොඩක් පින් සිද්ධ වෙනවා. මේ කරපු උදව්වට අපි. මේ සියලු ප්‍රශ්න අතර කාබනික පොහොර වගාව සාර්ථක කරගන්න ගොවීනුත් ඉන්නවා. දැදිගම මැතිවරණ කොට්ටාසේ වද්දනිය ග්‍රාම සේවා වසමේ කුඹුරු අක්කර 148ක පමණ කාබනික පොහොරින් සාර්ථකව වී වගා කර තිබෙනවා. මෙවන විට එහි අස්වැන්න දෙලීමත් ආරම්භ කර තිබුණා. කාබනික පොහොර ප්‍රතිපත්තියට චෝදනා නොකර ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙසයි දැදිගම ප්‍රදේශවාසීන් ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇමතුමාට බැන බැන, රජයට බැන බැන මේ පොහොර නැහැ කියලා බැන බැනිනට වැඩිය අපි අද ඉඳලම මේ කටයුත්ත මහන්සිලා වැඩ කරගත්තොත් අපිට ඉතාම සාර්ථක අස්සනක් නෙලා ගන්න පුළුවන්. කාබනික පොහොර ඉදීම ඉදින් අපිට නම් ගැටලුවක් වුණ නැහැ. මොකද අපිට ගොවිජන සේවයකින් පුහුණු වැඩසටහනක් කරා මේ කාබනික පොහොර හදා ගන්න පිළිවෙල. අස්සන්නේ අඩුවක් නැහැ, වෙනතට වැඩිය හොඳට තියෙනවා කියලා මට හිතෙනවා. අපි ඔක්කොම එකතු වෙලා එකමුතුව මේ දේ මේ කරගෙන යනවා. මේ කිසි අවුලක් නැහැ. ඒගොල්ලෝ මේක ඉගෙනගෙන හරියට කෙරුවා. ආර්ථිකය, දේශපාලනය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇසුණු කතා දැන්. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබලයාට බලවතාට අද එකතැනකට බිත්තරයක් ගස්ස ගන්න මිනිහෙක් සත්භාවයෙන් ඉදිරිපත් වෙන්න නැහැ. ඒකටත් සල්ලි දීලා අරගෙන ගන්න තත්ත්වයටත් ආණ්ඩුව පරිහානියට පත් වෙලා ඉතින් මේ ආණ්ඩුවේ උඩ වෙන දේ යට දන්නේ නැහැ. යට වෙන දේ උඩ දන්නේ නැහැ. ඔක්කොම දැන් කුරුවල් වෙලා ඉන්නේ.
පොදු ජන පෙරමුණෙන් ගුණ විතර ගැහුවා කියලා කොහෙවත් නැහැ. කවදාවත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ 69 ලක්ෂයක බලයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ 3 දෙකටත් වැඩිය තියෙනවා. ඊට අමතරව අයවැය උඩින්ම දිනලා තියෙනවා. මේ පොඩි මිනිස්සෙකුට ගුණ විතරක් ගහලා අපිට මොකද්ද තියෙන්නේ? ඊළඟ යලකන්නේට උනේගේ උත්තරේ තමයි හමුදාව ලව්වා ගොවියන්ට උපදෙස් දෙන එක. පොළවේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් තියෙනවා, NPK තියෙනවා. ගහ උරා ගන්න නැත්නම් කර උපදෙස් වල ප්‍රශ්න නිසා තමයි මේ කෘෂිකර්ම මාත්‍යංශ ගෝජන සේවය කියලා ධාරින් හරියට උපදෙස් දෙන්න බෑ ගොවියන්ට. ඒ නිසා හමුදාව ලව්වා උපදෙස් දුන්නොත් එහෙම ගහ උරා ගනි NPK තව ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියන්නේ. කුමරකටවත් දහලා නැති සති ප්‍රේමදාස මාත්‍යා කියනවා පොහොර ගැන කතා කරනවා, හරි ආදරෙන් කතා කරනවා. නමුත් අපි අහන්න කැමති පහුගිය ආණ්ඩුවේ කීයටද පොහොර ටික දුන්නේ? ලෝකේ පොහොර වෙළඳ පොළ අඩුවෙන් තිබ්බ කාලයක් කිසිම සහන ආධාරයක් නැතුව පොහොර ටික ලබා දුන්නා. ගමේ පොල් ගෙඩියක් කැඩුවත් අපේ මිනිස්සු ගිහිල්ලා හිරේ දානවා. එහෙමයි තියෙන ක්‍රමේ. හැබැයි කෝටි 3000ක් හොරකම් කරලත් ප්‍රශ්නයක් නැහැ. ඇයි අත්අඩංගුවට ගත්තොත් බැංකුවේ තියෙන ගාණ මේ සියල්ල හෙලි කරන්න වෙනවා. ජනතාවගේ සල්ලි පික් පොකට් ගැහුවා කියන එක මෙතනින් ඔප්පු වෙන නිසා තමයි මේ වෙලාවේ මේ ගැන කතා කරන්නේ නැත්තේ. අපිට පුළුවන්කම තියෙනවා කිඹුල කණ එකක් ඉවසන්න, අපිට පුළුවන්කම තියෙනවා කොහිල කටු කැණෙන එකක් ඉවසන්න. ඒ නිසා බැසිල් රාජපක්ෂගේ ඉලක්කය 2025 දැන් මේ හෙට උදේ ආණ්ඩුවක් පිහිටවනවා කියන විපක්ෂයේ අන්ත පරාජයකට පත් කළා ගෙදර යවන්න. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ කතාව බලන අපි ඕන කෙනෙකුට තේරෙන එක තමයි මේක හරියට අර සූදු කෙලලා ගෙදර තියෙන ආදායමයි දේපලයි සියල්ල විනාශ කරපු තාත්තා කෙනෙක් අන්තිමටම ණය ගෙවා ගන්න බැරි වුණාට පස්සේ කියන කතාවගේ කතාවක් තමයි කියන්නේ. ඉන්න ටිකේ ඉමුසුදෝ ජොලිය දමාලා කියලා තමයි ඒ දවස්වල බයිලවල කිව්වේ. ගම්මන් පිළ වැතුරා කියලා ආණ්ඩුව දෙන්න අපි කරලා පෙන්වන්නම් කියලා. දැන් දීලා තියෙන්නේ මොකද්ද? ගම්මන් පිළට. ඈ ගම්මන් පිළ දන්නේ නැතුව ඇති ගම්මන් පිළ ඉන්නේ ආණ්ඩුවේ කියලා. එහෙමනේ මේ ඇමතිවරු. ඇමතිවරු දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. මේ ඇමතිවරු ට්‍රේනින්. හැම එක්කෙනාගේම කරේ එල්ලන්න ඕනේ එල්බෝඩ් එකක්. උඩ ඉඳලා පහළටම. ඇමතිවරුන්ට විතර නෙවෙයි. දේශපාලනේ මලපොතේ අකුරක්වත් නොදන්න පුද්ගලයෙක් දැන් ගෙනල්ලා අපි ඒක භුක්ති විඳා සරල පුද්ගලයෙක් ගෙනල්ලා අපි මේ රටේ තත්ත්වෙට මූණ දුන්නා. ඒ වගේම දේශප්‍රේමියෙක් අපි ගෙනල්ලා ඉවරලා මූණ දුන්නා. එන රටේ ජනතාව දැන් ඊට පස්සේ වහන්න ඕන වැඩපිළිවෙලක් තියෙන මිනිසය තමයි ඉදිරියට ගෙන්න තියෙන. එනං 1.60 නෙමෙයි 1.113 වෙලා ආණ්ඩු හැදේ. අපි කියන්නේ දැන් බන්දුල මහත්තයා යනකොට ඒ ගහන මිල දර්ශකත් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ජනතාව යනකොට නෑ. අලුත්ගම වැල්තුමා කුඹුරට බැහැලා හැව වාගේම වැඩක් තමයි බන්දුන ගුණවර්ධන මහත්තයා පිටකොටුවට ගිහිල්ලත් ඒකලි. වාර්ෂිකව රුපියල් බිලියන 2000කට වැඩි ආදායම් ලැබෙන පුද්ගලයන් හෝ සමාගම් සඳහා 25%ක අධිභාර බද්දක් පැනවීමට පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අතර ගම්පහ ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණේ පැවති රැස්වීමකට එල්ල කළ විත්තර ප්‍රහාරයේ රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සිදු කළ ක්‍රියාවක් ලෙස සැක පල කරන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ. මුදල් ඇමතුමන් හැටියට බැසිල් රාජපක්ෂ ඇමතුමන් විසින් ගම සමග පිළිසඳරක් අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන හැටියට සමස්ත ශ්‍රී ලංකාවේම ක්‍රියාත්මක කිරීමට යෝජිත විශේෂිත සංවර්ධන කටයුතු පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කළා. ඒ යටතේ අයවැය මගින් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 336 ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ටාෂ 14021ක වැඩසටහන් රාශියක් පෙබරවාරි මාස 3 දින උදෑසන දින සුබ මොහොතින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. එක ග්‍රාම සේවක වසමක දිවශයෙන්ම හඳුනාගත් ව්‍යාපෘති 5ක් හෝ 6ක් ඒ සුබ මොහොතින් ආරම්භ කරනවා. සමස්ත ශ්‍රී ලංකාවේම වැඩසටහන් ලක්ෂයක් පෙබරවාරි මාස 3 දින උදෑසන ආරම්භ කිරීමට සියලු කටයුතු සංවිධානය කොට තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පැවතිච්ච ජනතා විමුක්ති පෙරමුණේ සමුළුවකට විත්තර ප්‍රහාරයක් එල්ල වෙනවා. එමෙතුනේ විවිධ චෝදනා එල්ල වෙනවා දේශපාලන උවමනාවන් මත මේක රජයේ මෙහෙයුම්පු ක්‍රියාවක් වශයෙන්. පැහැදිලිව අපි තම පිළිකුලෙන් එම ප්‍රහාරය හෙලා දකිනවා. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ජනාධිපතිවරුන් බලයට පත්වීමෙන් පස්සෙ ඔබ දන්නවා මේ රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට වෙනස් ස්ථානයක් එතුමා සකස් කළා දුන්නා. උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානවලට ගිහිල්ලා පුළුවන් කටයුතු සියල්ලට විසඳුම් ලබා දුන්නා. ඒ වගේම සෑම දේශපාලන පක්ෂයකටම අවශ්‍ය ඒ නිදහස උපරිමයෙන් ලබා දීලා තිබෙනවා. ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රසන්න රණතුංග ඇමතුමා දැඩි විරෝධයත් එතුමාගේ දැඩි අප්‍රසාදයත් මේ සිද්ධිය පිළිබඳව පළ කරලා මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන ලෙසට කැබිනට් මණ්ඩලෙ ඉල්ලීමක් කරා. ඒ නිසා රජයේ කිසිම සම්බන්ධයක් නැහැ. ඉස්සම් පුද්ගලයෙක් රජය අපහසුතාවයට පත් කිරීමට මේ කටයුතු කරනවාද කියන සැකය අපිට තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ විධිමත් ලෙස ඉදිරියේදී පරීක්ෂණ කටයුතු සිදු වේ. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.